මූර්ති ශිල්පේ නැතහොත් ප්‍රතිමා කලාවේ අංග සම්පූර්ණ දියුණුවකට මම් පෑදුනේ. සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ මහබෝ වැඩමවාගෙන එත්ී ආ ශිල්පීන් කෙනි. උතුරු ඉන්දියාවෙන් මෙහි පැමිණි ශිල්පීන්ගෙන් ආරම්භ වූ ප්‍රතිමා කලාව කාලානුරූපවද ක්‍රමිකවද හැඩගැසුණි. ශ්‍රී ලංකාවේ ආදීම බුදු පිළිම ඉන්දියාවේ ගන්ධාරහ අමරාවති යුගවල නෙළු ප්‍රතිමාවලට ඉතා කිට්ටු සමානකමක් දක්වතත් ඉන්දියා අනන්‍යතාවය පිළිමිබු කරන මතුරා කලාව ශ්‍රී ලාංකිකයන්ට බලපෑ බවට සාධක ඇත. ප්‍රතිමා ශිල්පියෙකුට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බුදු පිළිමයක දැක්විය නොහැකි නමුත් හැකිතරම් ලක්ෂණ සංකේතවත් කිරීම ඔහුගේ සිරිත විය. හින්දි පිළිම හිටි පිළිම සහ සැතපෙන පිළිම වශයෙන් ලංකාවේ බුදු පිළිම වර්ග තුනකි. රුවන්වැලි සෑමලුවේ විහාරගෙයි ආලින්දයේ වූ පැරණි හුණුගල් හිටි පිළිම හතරක් වේ. මේවා අතීත සිව් බුදුවරුන්ගේ එනම් කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම බුදුරජාණන් වහන්සේලාගේ බව කියනු ලැබේ. මේ පිළිම ආන්ද්‍ර අනුරපුර කලා සම්ප්‍රදායට අයත් පැරණිම බුදු පිළිම ලෙස සැලකේ. ගල්පාලමට යන මග ගොස් ගල්පාලමට කලින් දකුණට හැරි කුඹුරයාය මැදින් වැටි ඇති මග ගොස් වෙල පසු කර ගිය තැන පන්කුලිය විහාරය හමුවේ. පටිමාගරය විනාශ වී බුදු පිළිමේද අවුරුදු දහස් ගණනක් අවැසි සුලං වලට ගොදුරු වීමෙන් පළුදු වී තිබේ. පිළිමේ ශරීරයේ ඉතාම සුන්දරය. මුහුණේ භාව ප්‍රකාශනය ප්‍රසිද්ධ සමාධි පිළිමේ භාව ප්‍රකාශනයට වඩා බෙහෙවින් තියුණුය. හිඳි ඉරියව්වෙන් යුත් මේ පිළිමේ දකුණු අතේ විතර්ක මුද්‍රාව තිබෙන්නට ඇති බව විද්වත්හු පවසති. වම් අතේ කටක මුද්‍රාව වේ. හිස මුදුනේ මහායාන උෂිණීසය හා ඒ මත සිරස්පත සවිකරණ සිදුරු වේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය වී ඇති කලාත්මක අතින් උසස්ම බුදු පිළිමේ මේ බව විද්වත්හු පවසති. පන්කුලිය විහාරය හඳුන්වන්නේ අශෝකාරාමයේ ලෙසිනි. පන්කුලිය විහාරය අටවෙනි සියවසට අයත්සේ සැලකිය හැක්කේ එහි ඇති පිළිමිගේ පඩිපෙලේ අටවෙනි සියවසට අයත් අකුරු වලින් ලියන ලද ශිලා ලේඛනයක් නිසාය. අභයගිරි විහාරයේ කුට්ටම් පොකුණටත් අභයගිරි ස්තූපයටත් අතර වටවන්දනා පාර අයිනේ පිහිටි සමාධි පිළිමය ධ්‍යාන මුද්‍රාවින් හා වීරාසනයෙන් යුක්තයි. මුලදී පිළිමේ සියුම් බදාමයක් හා වර්ණාලේප කර තිබුණු බවට සාධක තිබේ. හිස්මුදුනේ මහායාන උෂ්ණීසේ නැත. පසු කාලයක සිරස්පතක් සවිකර තිබුණු බවට සාධක හිසමුදුනේ වෙයි. ඇස්වල මැණික් අල්ලා තිබුණු බවට සාධක වෙයි. මහා විහාර සම්ප්‍රදායට අයත් පැරණි පිළිමයක් වන මෙහි සිරුර තරබාරු බවක් පෙනේ. දක්ෂිණාවර්ත කෙස්පිඩු හිසේ වෙයි. නාසය කැඩී ප්‍රතිසංස්කරණය කර තිබේ.
පා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගය. සිවුර ඇඟටම ඇලී තිබෙන ලෙස දැක්වේ. බුදුරජාණන් වහන්සේ සමාධියෙන් පසුවන බව මුහුණෙන් පමණක් නොව මුළු සිරුරෙන්ම ප්‍රකාශ වේ. අනුරාධපුර යුගයට අසුවන ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදාය අනුව නෙලන ලද ඉපැරණි බුදු පිළිම අතරින් ඉතා විශිෂ්ට එකකි අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති සමාධි පිළිමය. ඉතා අගනා කලාකෘතියක් වන අතර මුළු ලෝකයේම ගලින් නෙළූ පිළිම අතරින් උසස් තත්ත්වේලා ගැනෙන ප්‍රතිමාවකි. ඉන්දියාවේ අගමැතිව සිටි ශ්‍රී ජවහල්ලාල් නේරුතුමා පැහැදුනේද මේ සමාධි පිළිමේ දුටු විටය. පස්වන සියවසට අයත් ධාතුසේන රජු විසින් මෙය කරවන ලදයි සැලකේ. මෙම පිළිම වහන්සේ උසින් අඩි 38යි අඟල් 10කි. සිරස්පත සමග උස අඩි 42යි අඟල් 6කි. පద్මාසනය සමග සිරස්පත දක්වා මුළු උස අඩි 46යි අඟල් 4කි. ශිල්ප ශෛලිය ලක්ෂණ දිස්වේ. පූජනීයත්වයේ මෙන්ම සුන්දරත්වයේද එකට කැටි කර ඇති අයුරු මෙබ ප්‍රතිමාව තුලින් විද්‍යාමාන වේ. ඇඟට ඇලුණු රැලි සහිත දුහුල් සිවුර පොරවා ඇති ආකාරයෙන් ප්‍රතිමාව නෙලා ඇත. බුද්ධ ශරීරයේ උඩුකය නිර්මාණය කිරීමෙන් බුදුරදුන්ගේ දස බලධාරීත්වය පෙන්නුම් කෙරේ. මහායාන සම්ප්‍රදායට අනුව උෂ්ණීෂයට වැදගත් තැනක් හිමි වෙන අතර එයින් උන්වහන්සේගේ මහා ප්‍රඥාව සංකේතවත් කරන ලදී. පිළිම වහන්සේ කෙතරම් සුවිශාල වූද එහි සිරසට වැටෙන ජලය නාසයේ දිගේ ගලාගෙන විත් පහත සිරිපතුල් දෙක අතර ඇති චතුරස්‍ර සලකුණ මතට වැටෙන ලෙස ලම්භකව සමබරව ඍජු පිළිමයක් ලෙස නෙලා ඇත. මෙම ප්‍රතිමාවේ අල්ල සහ ඇඟිලි පිහිටා ඇති ආකාරය අනුව මෙය අබේහ මුද්‍රාවයයි පැවසේ. කලා වැවසහ එහි ජනතාවට ආශිර්වාද කරන අයුරින් නෙලා ඇති නිසා මෙහි ඇත්තේ ආශිර්වාද මුද්‍රාවයයි මතයක් පවතී. අසීමිත බුදුගුණයෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අනූනය. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් මඟ ඌයේ මිනිසා බොරුවෙන් නලවා මායා ලෝකයක සැතැප්පීමෙන් හෝ බොරුබියෙන් පව්වලින් තැතිගැන්වීමක් නොවිය යුතු බවකි. මිනිසා කවරෙක්ද ඔහු වටා පිහිටි ලෝකයේ කුමක්ද යන්න තතුපරිද්දෙන් නොවලහා කියා දුන් බුදුන් වහන්සේ සැබෑ නිදහසත් සැනසීමත් සතුටත් පිළිබඳ මාර්ගය පෙන්වා දුන්සේක. දැන් අපි පොළොන්නරුවේ ප්‍රතිමා කලාවට හැරිමු. ආක්‍රමණ හේතුවෙන් පිළිමවලට සිදුවී ඇති හානිය
මේන් පැහැදිලි වේ. නිදන් හොරුන්ගේ කුළුගෙඩි පහරට ලක් වූ අත්හා හිසසුන් වූ ශෛලමය ප්‍රතිමා දක්නට ලැබේ. කුඩා ස්තූපයට මැදි කොට ඒ වටා ගොඩනගන ලද වටකුරු දාගයකි. දැනට එම ස්තූපයේ අඩක් පමණක් දක්නට ලැබෙන අතර සතර දිසාවට මුහුණලා සිටිනසේ නෙළු බුදු පිළිම සතරකි. සමාධි මුද්‍රාවෙන් යුක්ත මේ පිළිම පොළොන්නරු කලාවේ විශේෂ තැනක් ගනී. පිහිටි ගලින් වෙන්කොට නෙලන ලද ශෛලමය පිළිම අතරින් වටදාගේ සිව් දොරටුවට මුහුණලා සිටිනසේ තබා ඇති පිළිම ඉතා ආකර්ෂණීයයි. මේවායේ චීවර දක්වා තිබෙන අන්දම ගැන සිතන විට අනුරාධපුරයේ සමාධි පිළිමයේ සිහියට නැගේ. මුහුණින් දැක්වෙන උපශාන්ත ගුණය මනවින් පිළිබිඹු කරවීමට උත්සාහගෙන ඇත. ක්‍රිස්තු වර්ෂ 1860 දී ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් පොළොන්නරුවේ ගල් විහාරය ගැන සඳහන් කළේ අජන්තා එල්ලෝරා ක්‍රමයට ලංකාවේ තනා ඇති එකම ලෙන් විහාරය මේ බවයි. ගල් විහාරයේ නමින් අද හඳුන්වනු ලබන පැරණි උත්තරාරාම ලෙන් විහාර සංකීර්ණය දිගින් අඩි 80ක් හා මැදින් උස අඩි 30ක් වන ගල් පර්වතයක් කපා තනාගත් ලෙන් හතරකින් යුක්තය. මහාවංශ විස්තරයට අනුව පළවන පරාක්‍රමබාහු රජු ගුහා දෙකකින් හා ලෙනකින් සමන්විත උත්තරාරාමය කරවීය. පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද මෙම පිළිමවල මුල් කාලයේදී රන් ආලේප කර තිබුණි. මෙම පර්වතයේ නෙලා ඇති පිළිම අතර හිඳි පිළිම දෙකක්ද හිටි පිළිමයක් සහ සැතපෙන පිළිමයක්ද වේ. ගල්තලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අටියෙන් එහි තැනින් තැනට වූ උස ප්‍රමාණයන් සලකා පිළිම නෙලා තිබේ. මේ ප්‍රතිමාවේ විශේෂත්වය වනුයේ එහි පිටුපස නෙලා ඇති මකර රූ සහිත තොරණය. තොරණේ ඇති ගරාදි කෙළවර වඩුවේ මකර හිස්වලිනි. විමාන තුල නෙළු කුඩා ප්‍රමාණයේ බුදු රූ සතරක් වේ. පිහිටි ගල ඇතුළට සාරා එම ගලින්ම නිම කර ඇත. මෙම පිළිමය ගල් විහාරයේ ප්‍රතිමා අතර කලාත්මක මෙන්ම විශිෂ්ටතම නිර්මාණය වේ. මේ ලෙනෙහි ගල් කුළුණු දෙකක් ඉතිරි කොට සෙසු කොටස් ඉවත් කර ගැනීමෙන් පිළිමගය තනා තිබේ. ගල් පියස්සේ බුදුරජුන් හට සෙවණගෙන දෙන ඡත්‍රයක්ද දිස්වේ. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ මේ පිළිමයෙන් ඉස්මතු වී පෙනේ. උසින් අඩි 22ක් වූ මෙම ප්‍රතිමාව ලාංකේය ප්‍රතිමා කලාවේ නොයෙක් මතවාදයන්ට තුඩු දුන් ඉතා ආකර්ෂණීය බුද්ධ ප්‍රතිමාවයි. තිවංක ඉරියව්වෙන් නෙලා ඇති මෙහි විශේෂත්වය වන්නේ දෙයත් පපුවෙහි බැඳගෙන සිටින ආකාරයත් ඉන් නිරූපණය වීමයි. මෙම පිළිමය බුදුරජුන්ගේ කියා අය කිව් අතර තවත් පිරිසක් මෙය ආනන්ද පිළිමය බව කීහ. නෙළුම් මල් ආසනයක් මත නැගී සිටින බුදුන් වහන්සේ සැහැල්ලු ඉරියව්වකින් යුතුව දෑත් පපුවෙහි බැඳ පිටුපසට ඇලවී සිටි. ඒ අසල ඇති සැතපෙන පිළිමය නිසා මේ බුදුන් පිරිනිවි අවස්ථාවේ අනද හිමියන්ගේ විලාසය පිළිබිඹු කරන ප්‍රතිමාවක් බැව් අයෙක් අදහස් දක්වති. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් මහතා මෙය අනද හිමියන්ගේ බව පවසයි. පද්මාසනය, චීවරය, කෙස්පිඩු අවිවාදයෙන්ම බුදු පිළිමයකට ගැලපෙන බව පවසන බෙල් මහතා අත් තබාගෙන සිටින ආකාරය අනුව ආනන්ද පිළිමය ලෙස හඳුන්වා තිබේ. මෙය ආනන්ද පිළිමය නම් එම පිළිමය තැනිය යුත්තේ බුදුන් වහන්සේගේ හිස ළඟ නොව පාපාමුලෙයි සිටේ. මෙම පිළිමය ආසනය පද්මාසනයයි. බෞද්ධ ශ්‍රාවකයෙකුගේ ආසනය සඳහා පද්මාසනී යෙදූ තැනක් මෙතෙක් කිසිවෙකු පෙන්වා දී නැත. මාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙම පිළිමය බුදු පිළිමයක් බවට පද්මාසනයේ සාධකයක් ලෙස දක්වයි.
බුදුන් වහන්සේගේ යටිපතුල් සම්පූර්ණයෙන්ම බිම වදිනසේ සමතලව පිහිටා තිබේ. මෙය මහා පුරුෂ ලක්ෂණයකි. අත්පාවල දිග ඇඟිලිද මහා පුරුෂ ලක්ෂණයකි. බුද්ධ චරිතයේ දැක්වෙන දිගු කන් මේ පිළිමය බුදුන් වහන්සේගේ බවට තවත් සාධකයකි. මේ අනුව බුද්ධ ප්‍රතිමා ලක්ෂණත් ශ්‍රාවක ප්‍රතිමා ලක්ෂණත් තුලනාත්මකව අධ්‍යයනය කර ඒ අනුව ගල් විහාරයේ හිටි පිළිමය සුපරීක්ෂාකාරීව බලන්නෙකුට මෙය බුදු පිළිමයක් බව පහසුවෙන් වටහා ගත හැකිය. ගල් විහාරයේ ඇති විශාලතම ප්‍රතිමාව වන මෙය දිගින් අඩි 46ක් සහ අඟල් 4කි. අනෙක් පිළිමෙන් මේ පිළිමය එක එල්ලේ සුන්දර ලෙස දිස්නොවුවත් ඒ ශරීරාංග ඉදිරිපත් කර ඇති ආකාරය වැදගත්ය. බුදුන් වහන්සේ සැතපෙන ඉරියව්ව පිළිඹිබු කරන මේ ප්‍රතිමාවේ සිරිපතුල්වල පద్ම සංකේත කොටා තිබේ. දෙපතුල්වල ඇඟිලි, සිවුරු රැලි ආදී නෙලා ඇත්තේ ඉතා තාත්වික බවකිනි. පිලිමේ හොවා ඇති කොට්ටය හිසේ බර නිසා ඇතුළට ඉබී ගිය බවක් පෙන්눔 කරයි. පිපුණු නෙළුමක හැඩය ගනි. මේ කතරම් තාත්විකව නෙලා ඇද්දයත් එය කළු ගලකින් නොව පුළුන් වලින් පිර වූවක්සේ පෙනෙන බව පුරා විද්‍යාඥ ආචාර්ය ගොඩකුඹුර මහතා පවසයි. ගල් විහාරයේ ගැන සවිස්තරාත්මකව ලියු මුල්ම විද්‍යාඥයා ෆර්ගසන්ය. 1876 දී ගල් විහාරයේ දැක කළ විස්තරයේ අනුව සැතපෙන බුදු පිළිමය පරිනිර්වාණ බුදු පිළිමයක් බැව් මුලින්ම කීවේ ඔහුය. පොළොන්නරුවේ ගල් විහාරයේ මේ ප්‍රතිමා හා සාපේක්ෂව බලන විට අනුරාධපුරයේ ප්‍රතිමා තරම් ආධ්‍යාත්මික හැඟීම් ප්‍රකාශ නොකරතත් හෙළ කලාකරුවන් විසින් නිමවන ලද ශ්‍රේෂ්ඨතම කෘතීන් අතරට ගැනේ. තමන් මිනිසෙකු මිස අන් කිසිවෙකු නොවන බව පළ කළ එකම ශාස්ත්‍රූවරයා උන්වහන්සේ බව කිව යුතුය වේ. උන්වහන්සේ වදාලේ තමන් විසින් බුද්ධත්වේ ලබාගත් බවයි. බුද්ධත්වේ ලබාගත හැක්කේ මිනිසෙකු විසින් පමණය. බුදුවරයෙකු වීමේ ශක්තිය සෑම මිනිසෙකු සතුව ඇත්තේය. අවශ්‍ය වන්නේ වීරය, අදිෂ්ඨානය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී ගුණධර්මයි. බුද්ධත්වයට පැමිණීම ගැන උන්වහන්සේ සඳහන් කළේ ඇස පහළවිය, නුවණ පහළවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකයේ පහළවිය යනුවෙනි. මනුෂ්‍යයා තමන්ගේ ස්වාමියා වෙයි. ඔහුගේ ඉරණම විසඳීමේ යෙදී සිටින වෙන කිසි දෙවියෙක් හෝ බලයක් නැත්තේය. තමාට පිහිට තමාමය. වෙන කවරෙක් නම් පිහිටවන්නේද? මේ හැම තැනම සඳහන් වන්නේ නුවණින් දැක ගැනීමක් විනා භක්තියෙන් විශ්වාස කිරීමක් නොවේ. මා දන්නා නමුත් දේශනා නොකරන ලද දේ වැඩිය. දේශනා කරන ලද දේ ඉතා අඩුය. කවර හේයින් මා විසින් එසේ නොදෙසන ලද්දේද? එය ප්‍රයෝජනවත් නොවේ. නිර්වාණ අවබෝධයට ඉවහල් වන්නේ නොවේ. සිංහල බෞද්ධ ජනතාවට ඇති එකම ශක්තිය ඓතිහාසික ඌත්, කාලීන ඌත්, අප සංස්කෘතිය හා බැඳුණු බෞද්ධ බලයයි.